අයිබෝන් BSF පාලනය ගැන අපේ මීට කලින් දාපු පළවෙනි වීඩියෝ එකදී අපි ඔයගලන්ට කියලා දුන්නා කොහොමද මේ පරිසරයේ ඉන්න මැස්සන්ගෙන් පරිසරයේ ඉන්න මේ බ්ලැක් සෝජර් ෆ්ලයි කියන මැස්සගෙන් අපි මුලින්ම අවශ්‍ය කරන බිත්තර එහෙම නැත්නම් මුලින්ම බීජ ටික අපි කොහොමද ලබා ගන්න කියලා ඒකට හදන්නුනේ ඇටෝම ගැන ඒ දේවල් ගැන අපි පළවෙනි වීඩියෝ එකෙන් කතා කරුවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ලබා ගන්න බිත්තර අපි කොහොමද හැච් කරන්නේ එහෙම නැත්නම් කොහොමද මේ බිත්තර වලින් මුලින්ම ඊළඟට අවශ්‍ය කරන කීටිව ප්‍රමාණය ලබා ගන්න කියන ඒකට අවශ්‍ය කරන දේවල් සහ ඒකට අවශ්‍ය කරන පියවර තමයි මේ අපගේ ඒ පිළිබඳ දෙවෙනි වීඩියෝ එකෙන් ඔබට කතා කරන්න අදහස් කරන්නේ. අපි අර කලින් සකස් කරගත්තු වැටුම අර මං කියලා දීපු විදිහේ ස්ථානයක තියලා සාමාන්‍යයෙන් දවස් දෙකක් තුනක් වගේ යනකොට අපි ඒ ඇටුමේ තියෙන අර එගීස් මං ඔයාලට කියලා දුන්නේ ඒ බිත්තර දාන ඇටුමේ තියෙන එගීස් කියන කොටස අපි පරීක්ෂා කරලා බලන්න ඕන. සාමාන්‍යයෙන් මේ පේන විදිහට අපිට සාමාන්‍යයෙන් ඒක ඇරලා බලන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේ දීපටි ටික අරගෙන අපිට ඒක හරහා බලද්දී අපිට ඇතුලේ බිත්තර දාලා තියෙනවා නම් අපිට තේරෙනවා. මොකද එතකොට ඒ තියෙන තැන් වලින් ආලෝකය ගමන් කරන්නේ නැති නිසා අපිට හිතා ගන්න පුළුවන් දැන් මේකේ බිත්තර දාලා තියෙනවා කියලා. ඉතින් අපි මේ බිත්තර ටික එතනින් ඉවත් කරගෙන ඊට පස්සේ කොහොමද අපි මේ බිත්තර ඉවත් කරමු බිත්තර හැච් කරන්නේ කොහොමද සහ ඒකට අවශ්‍ය කරන උපකරණ ගැන අපි පොඩ්ඩක් මුලින්ම හඳුනාගෙන ඉමු. අපිට මේකට මුලින්ම අවශ්‍ය නම් මේ වගේ තැටියක්. මේක සාමාන්‍ය අඟල් දෙකක් විතර වගේ උස සාමාන්‍යයෙන් අඩිය අඟල් 6 විතර වගේ දිග පළල තියෙන ඒ වගේ තැටියක් මේ වැඩේට අපිට සෑහෙනවා. BSF අපි මුලින්ම පටන් ගන්නකොට සාමාන්‍යයෙන් පළවෙනි දවස් පහේදී මේ කීටයන්ට ඉතාමත් හොඳ පෝෂණයක් අපි දෙන්න ඕන. ඒ හින්දා අපිට මේ බිත්තර හැච් කරගන්න ඊළඟට අවශ්‍ය වෙනවා හොඳ ආහාරයක්. එතකොට අපි සාමාන්‍යයෙන් මේකට පාවිච්චි කරන්න පුළුවන් බෙරඳ පොලේ තියෙන කුකුල් ආහාර, කුකුල් කුන් සඳහා දෙන ආහාර. ඒක ඕනම ආහාර වර්ගයක අපිට පාවිච්චි කරන්න පුළුවන්. බ්‍රොයිලර් හෝ ලේඔ ආහාර පාවිච්චි කරන්න පුළුවන්. එහෙම හොයාගන්න බැරි අවස්ථාවකදී අපිට මේකට සම්පෝෂ වගේ දෙයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මිල පැත්තෙන් ගත්තම අපිට සත් ආහාර පාවිච්චි කරන ඒකෙදිත් අපිට ලේ ආහාර වගේ මිල අඩු ආහාරයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඒ හා සමාන ප්‍රමාණයකින් අපිට අවශ්‍ය වෙනවා ජලය. එතකොට අපිට මේකේ ප්‍රමාණය අපි මැනගන්නේ එකට එකක් හැටියට. ඒ කියන්නේ බරෙන් නෙමෙයි නමුත් ප්‍රමාණය. කප් එකක් නම් මේකනුත් කප් එකක් ගන්න ඒ වගේ එකම ප්‍රමාණයක් ගන්න ඕනේ. ඒ ගන්න ප්‍රමාණය අපි අර මුලින් සඳහන් කරපු ඒ තැටි සාමාන්‍ය අඟලක අඟල් තුන් කාලක විතර වගේ තට්ටුවක් දාගන්න පුළුවන් ප්‍රමාණයක් අපි අරගත්තා නම් ඇති. ඊළඟට අපිට සෙනවා දැන් අපි මේ බිත්තර කෙලින්ම අපේ මාධ්‍ය මත දාන්න බෑ. මොකද මේ බිත්තර හැම වෙලෙම බිත්තර වලින් කීටෝ එළියට එනකම් මේක ඉතාමත් වියලිය තියෙනවා. හොඳට වාතාශ්‍රය ඇතුව තියෙනවා. ඒ හින්දා අපි මේකට පොඩි ස්ටේජ් එකක් වගේ කියන්නේ එහෙම නැත්නම් මේකට යම්කිසි පුවරුවක් වගේ අපි හදා ගන්නවා. ඒක මෙන්න මේ වගේ ඕගලන්ට මේ පේන විදිහට අපිට පුළුවන් සාමාන්‍ය අපේ වෙළඳ පොලේ ගන්න පුළුවන් මේ වගේ කප් අපිට ඒ වගේ කප් එකක් අරගෙන ඒකට දැලක් මේ විදිහට උඩින් අලවලා මේ වර්ග කරන පේන විදිහට සහ මේ වටේ අපි මේ සිදුරු කරලා තියෙනවා. මොකද අපිට මේ හොඳ වාතාශ්‍රයක් ඕන හින්දා. ඒ වගේම මේක සාමාන්‍ය අඟල් දෙකක් විතර වගේ උඩරිම උසක් තිබුණා නම් ඇති. ඒ වගේම අපි මහා පරිමාණයෙන් මේක කරද්දී අපිට පුළුවන් මේ වෙළඳ පොලේ තියෙන මේ වගේ ප්ලාස්ටික් පෙනේරයක් වගේ දෙයක් අරගන්න ඒකත් මේ අවශ්‍ය කරන කාර්යයට හොඳටම ගැලපෙන දෙයක්. නමුත් මේකදී අපිට පුඩා ඒවා ගන්න නැහැ වෙළඳ පොලේ. ඒ හින්දා මේක ටිකක් අපි මහා පරිමාණයෙන් කරනකොට අපිට මේ වගේ වුණත් ඒකට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා මේ විදිහේ හොඳට සියුම්, ඒ කියන්නේ අපි කියන්නේ මේස පීයක් වගේ දෙයක්. ඒ වගේ පීයක් වුණා මොකද අපිට මේ බිත්තර ටික අපිට වෙන් කරගන්න අර අපේ එගීස්සලින් වෙන් කරගන්න අපිට මේ වගේ කුඩා පිහි තලයක් හරි පීයක් වගේ දෙයක් හරි අවශ්‍ය වෙනවා. අපි මේ දැන් මුලින්ම කරන්න යන්නේ මේ ඔබට පේනා වගේ මේ අපි පාවිච්චි කරන සත්ව ආහාරය එහෙම නැත්නම් කුකුල් ගෑම හරි එහෙම නැත්නම් ඔබට හොයාගන්න පුරුදු සම්බෝස වගේ දෙයක් හරි අරගෙන ඒක ජලයත් එක්ක මේ විදිහට මේ පේන විදිහට මිශ්‍ර කරලා අපි පළවෙනියෙන් මේගොල්ලන්ගේ කෑම එක හදා ගන්නවා. ඒක තමයි අපේ මෙතනදී කරන පළවෙනි පියවර. ඊළඟට අපි මේ කෑම එක හදාගත්තට පස්සේ කරන්නේ අපි අර ගන්න බිත්තර තැම්පත් කරන්න බලාපොරොත්තු වෙන ආධාරක එහෙම නැත්නම් මේ පොඩි ස්ටේජ් එක අපි මේ කෑම එක මැද්දෙන් මෙන්න මේ විදිහට ස්ථානගත කරන්න ඕන. අපි දැන් කෑම එක හදාගෙන ඉවරයි.
අපි දැන් කරන්න යන්නේ ඊළඟට කරන්න යන්නේ අපි අර එළියේ තියලා ගත්තු එගීස් එහෙම නැත්නම් මේ බිත්තර මැස්සන්ගේ බිත්තර ලබා ගන්න තියපු එගීස් වල තියෙන බිත්තර ටික අරගෙන අපි මේ හදාගත්තු කෑම එක මත තියෙන ඒ ආධාර කිරීම නැත්නම් පොඩි ස්ටේජ් එකට අපි තැම්පත් කරන්න යන්නේ බලමු කොහොමද ඒක කරන්න කියලා මේකෙදි අපිට අර මම ඕගොල්ලන්ට පෙන්නුව වගේ පිහිතලයක් ආධාරයෙන් මේ බිත්තර ටික අපිට ඉවත් කරගන්න පුළුවන් ඕගොල්ලන්ට මතක ඇති පළවෙනි වීඩියෝ එකේදී මීට කලින් මේ ගැන තිබිච්ච අපි මුල වීඩියෝ එකේදී මම කිව්වා මේ පටි ඕගොල්ලෝ පාවිච්චි කරන පටි පුළුවන් තරම් සුමට පටි පාවිච්චි කරන්න කියලා. මොකද ඒකට හේතුව තමයි අපිට මේ ඔයගොල්ලෝ දකින්න විදිහට මේ බිත්තර වෙන් කරගද්දි මේ පටියෙන් ලී පටියෙන් වෙන් කරගද්දි සුමට මතු පිටක් තිබුණාම අපිට හරිම ලේසි මේ බිත්තර ටික වෙන් කරගෙන අපේ අදාළ තැනට ඒක ස්ථානගත කරන්න. තවත් විශේෂ දෙයක් මතක් කරන්න තියෙනවා ඒක තමයි මේ බිත්තර වලට හොඳ වාතාශ්‍රයක් සහ හොඳ වියලි බවක් අනිවාර්යයෙන්ම අවශ්‍ය හොඳ කීටුව ප්‍රමාණයක් අපිට ලැබෙන. සාමාන්‍යයෙන් එක මැස්සියකින් ලැබෙන බිත්තර වලින් කීටුව 500ත් 900ත් අතර වගේ ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හරිම ක්‍රමයට ඔයගොල්ලෝ මේක හැච් කරගත්තොත් තමයි අපිට මේ ප්‍රමාණය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතනදී තවත් මතක තියාගන්න ඕන වැදගත්ම කාරණයක් තමයි මේ බිත්තර අපි මේකේ ස්ථානගත කරද්දී එක උඩ එක ගොඩක් බිත්තර ගොඩවල් ගහෙන්නේ නැතුව හොඳට සමානව මේ බිත්තර ටික හොඳට විහිදිලා යන විදිහට මේ බිත්තර තැම්පත් කරන එක අපි කරන්න ඕන. මොකද එහෙම නොකිරුවොත් එහෙම අපිට ලැබෙන කීටුව ප්‍රමාණය ගොඩක් අඩු වෙන්න පුළුවන්. අපි මේ බිත්තර මේ BSF මැස්සන්ගේ බිත්තර මේ විදිහට තැම්පත් කරගත්තට පස්සේ මේ කෑම එකයි මේ නැත්නම් මේ හැච් කරන උපකරණේ අපි සාමාන්‍ය බියලි අඳුරු ස්ථානයක දවස් 5ක වගේ ප්‍රමාණයක් ගබඩා කරලා තියෙනවා. ඒ වගේම මේකට හොඳට වාතාශ්‍රය ලැබෙන විශේෂයෙන්ම සහ බියලිය තියෙනවා. ඒක වැදගත්ම කාරණා මම හිතන්නේ තමයි නැවත නැවතත් ඒ කියන්නේ බියලි බව සහ වාතාශ්‍රය. වියලි බව සහ වාතාශ්‍රය හැම්බලෙම මේකට තියෙනවා. ඉතින් තව දෙයක් මතක තියාගන්නවා අපි මේක ගබඩා කරද්දී මේකේ සාමාන්‍ය මේක කෑමක් තියෙනවා. ඒ වගේම මේ බිත්තර වලටත් කූඹි එන්න පුළුවන්. ඒ හින්දා අපි මේක තියෙන තැනට මොන හරි මේසයක් උඩ හරි නැත්නම් රාක් එක හරි අපි තියද්දි ඒකට කූඹි එන්න තියෙන්න ඒකට මොන හරි ප්‍රතිකාරයක් එහෙම නැත්නම් ප්‍රතික්‍රමයක් අපි ඒකට කරලා තියන්න ඕන. හරි. දැන් අපි උඹට පෙන්වන්න යන්නේ අපි හැච් වෙන්න තියලා දවස් 5කට පස්සේ කොහොමද ඒකේ තත්ත්වය කියලා. ඒ කියන්නේ අපිට එතනින් දකින්න පුළුවන් මේ බිත්තර වල එහෙම නැත්නම් මේ BSF අපි අරගත්තු බිත්තර වල කෝෂ මේ විදිහට ඉතුරුලා තියෙනවා. නමුත් ඒ කෝෂ වල හිටපු සියලුම කීටියෝ ටික දැන් අපි හදාගත්තු ආහාරයකට ගිහිල්ලා ඒගොල්ලෝ පළවෙනි දවස් 5 ඒක ආහාරයට අරගෙන ඉවරයි. ඊළඟට තියෙන කාරණාව තමයි අපි මේක අපි ඒගොල්ලන්ට ඉදිරියට කොහොමද ආහාර ලබා දෙන්නේ ඉදිරියට අපි කොහොමද ඒගොල්ලන්ව බලාගන්නේ කියන එක. BSF මේ කීටියෝ එහෙම නැත්නම් මේ BSF ලාවා මේගොල්ලන්ට සාමාන්‍යයෙන් ඕනම දෙයක් ඕනම අපද්‍රව්‍යයක් අපිට ආහාරයට දෙන්න පුළුවන්. ඒකෙදි අපිට සත්ව අපද්‍රව්‍ය කියන්නේ සාමාන්‍ය කුකුල්ලුන්ගේ අපද්‍රව්‍ය ඒ වගේම ඌරන්ගේ අපද්‍රව්‍ය ඒ වගේ ඒවා දෙන්න පුළුවන්. ඊට අමතරව සතෙක් මරුණොත් එහෙම ඒ සතුන්ගේ මල සිරුරක් කරේ ඒ වගේ දෙයක් වුණොත් මේකට දෙන්න පුළුවන්. එළවලු වලින් අපද්‍රව්‍ය වෙන දේවල් පළතුරු වලින් අපත් වෙන දේවල් ඒ වගේ ගොඩාක් දේවල් මේගොල්ලන්ට කන්න දෙන්න පුළුවන්. ඉතින් අපිට සාමාන්‍ය පරිසරයෙන් ගොඩක් හොයාගන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් හැම එකක්ම පාවිච්චි කරලා මේගොල්ලන්ට ඒක ආහාරයක් කියලා අපිට දෙන්න පුළුවන්. ඒකෙදි ඒගොල්ලෝ සාමාන්‍යයෙන් දැන් මේ මට්ටමේ ඉඳලා ඒ කියන්නේ ඊළඟට මේ කීටය එහෙම නැත්නම් මේ BSF ලාවේ කෙනා ආපෞතරයක් මැස්සෙක් වෙන්න ගත වෙන කාලයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ඒගොල්ලන්ට හරියටම ඒගොල්ලන්ට අවශ්‍ය කරන පෝෂණ, ඒ කියන්නේ අවශ්‍ය කරන ප්‍රෝටීන් සහ අනිකුත් පෝෂණ දේවල් ටික ලබා ගන්න පුළුවන් විදිහේ ආහාරයක් අපිට ඒගොල්ලන්ට ලැබුණොත්
සාමාන්‍යයෙන් දවස් 14 15 වගේ වෙනකොට මේගොල්ලෝ සාමාන්‍යයෙන් පරිණතවදී කිට්ටුවටම එහෙම නැත්නම් අපිට අවශ්‍ය කරන මට්ටමට මේගොල්ලන් හදා ගන්න පුළුවන්. ඉතින් ඒකෙදි සාමාන්‍යයෙන් අපි අනුපාතයක් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මේ කීටය දවස් 5 ලාවේ අපි ග්‍රෑම් 250 ග්‍රෑම් වගේ ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා. කිලෝ 7ක විතර වගේ අපරව්‍ය ප්‍රමාණයක් සම්පූර්ණයෙන් ඒගොල්ලන්ට ආහාරය සඳහා අවශ්‍ය වෙනවා. ඉතින් ඒක වෙනස් වෙන්න පුළුවන් ඒ ප්‍රමාණය. මොකද අපි දාන ආහාරවල තියෙන ප්‍රෝටීන් සහ අනිකුත් පෝෂණ ද්‍රව්‍ය මත ඉතින් සාමාන්‍ය කැටිට ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් තව දැන් මේ දවස් 5 ඉඳලා තව දවස් 10ක් 15ක් අතර වගේ කාලයක් මේගොල්ලෝ ඊළඟ මට්ටමට එන්නේ, එහෙම නැත්නම් පරිණත මට්ටමට එන්නේ, එහෙම නැත්නම් අපිට මේගොල්ලන්ව සත්වාහාර සඳහා යොදා ගන්න ඕන ඒ මට්ටමට එන්න ගත වෙනවා. ඉතින් අපි දැන් ඊළඟට කරන්න යන්නේ මේ හදාගත්තු අපි ගාව තියෙන මේ හදාගත්තු අපත් කරපු එළවලු කොටස් වගේ. ඉතින් ඒකට අපි මේ හදාගත්තු දවස් 5ක් වයස තියෙන ලාවේ අපි මේකට යොදවන්න යන්නේ. මම ඒකත් ඔයගොල්ලන්ට පෙන්වන්නම් කොහොමද අපි ඒ දේ කරන්න කියලා. අපි කොහොමද මේ BSF බිත්තර බාහිර පරිසරයෙන් එහෙම නැත්නම් අපේ තියෙන අපට පරිසරයෙන් කොහොමද අපි ලබා ගන්නෙ ඒ බිත්තර කොහොමද හැච් කරන්නේ කියන එක අද වෙනකොට අපි මේ BSF පිළිබඳ පාළි පිළිබඳ කොටස් පළවෙනි සහ දෙවෙනි කොටස් වලදී ඔබට කියලා දුන්නා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටසෙන් ඔබලන්ට කියලා දෙන්න කොහොමද මේ ආහාර සැපයීම තවදුරටත් ඉස්සරහට කරයන් මේගොල්ලන්ට සහ මේගොල්ලන් කොහොමද මේ ආහාරයෙන් අවසානයේදී මේගොල්ලෝ වෙන් කරලා BSF ලාවේක අපි වෙනම අරගෙන ඒකේ අවශ්‍ය කරන පෝර එක එහෙම නැත්නම් අපි කියන ෆ්‍රස් කියලා එහෙම ෆ්‍රස් එක අපි කොහොමද වෙන් කරගන්නේ ඊට පස්සේ ඒක කොහොමද අපි මොන වගේ ප්‍රමාණ වලින්ද මේ සත්ව ආහාර හැටියට පාවිච්චි කරන විශේෂයෙන්ම අපි ගංගුකුළුන් මෙතන පාවිච්චි කරනවා අපි ඒ පාවිච්චි කරද්දී අපි කොයි වගේ ප්‍රමාණයක්ද කොයි විදිහටද පාවිච්චි කරන්නේ කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් ඔබට ගෙනෙන්න අදහස් කරනවා. BSF පාලනය එහෙම නැත්නම් බ්ලැක් සෝජ් ෆ්ලයි පාලනය ගැන අපේ ආයතනයේ එක් දින ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් තියෙනවා. ඉතින් කවුරු කෙනෙක් මේකට උද්වේගයක් දක්වනවා නම් උනන්දුවක් දක්වනවා නම් මේක ප්‍රායෝගිකවම ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා පුහුණු වෙන්න උනන්දුවක් දක්වනවා නම් අපිට පුළුවන් ඔබට පුළුවන් මේ දැක්වෙන රතන අංකයට අපිට අමතලා ඒ පිළිබඳව විස්තර දැනගන්න ඒ වගේ මේකට සහභාගී වෙන්න අවස්ථාවක් ලබා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට අපි මේ පුළුවන් තරම් දේවල් මේ වීඩියෝ වලින් ඔබට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අපිට ප්‍රායෝගිකව මේ මෙතෙන්ට ඇවිල්ලා ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් නම් මේක ගැන තවත් හොඳ අත්දැකීමක් ඇටියට ඔබට ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ලෙස්ලි සැග්‍රෝ YouTube channel එක සමග ඔබට එක්ව ඔබට ගොඩක් ස්තුතියි. ඒ වගේම අපේ channel එක subscribe කරන්න එහෙම කිරුවොත් ඔයගොල්ලන්ට පුළුවන් අපි වීඩියෝ එකක් දාපු තැනින්ම ඒක ලබා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. ඔබට සුබ දවසක්.